ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් දෙවනිදා පැවැත්වෙනවා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය. අපි පක්ෂයක් විදියට තීන්දු තීරණ රාශියක් එම සම්මේලනයේදී ගන්න බලාපොරොත්තු වෙනවා. මම අදත් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් මේ රටට කිසිසේත් අවශ්‍ය නැතේ කියන. මම ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරාම මම ඉතාමත් සතුටටපත් වුණා. ඒ වගේම මම කිව්වා ඒ සඳහා මම සහයෝගය ලබා දෙනවා කොහොමටත්. නමුත් අවාසනාවට වගේ අද ජනතා විමුක්ති පෙරමුණ ඒක පිළිබඳව සාකච්ඡාව ටිකක් පැත්තක තියලා ඒගොල්ලත් ජනාධිපති අපේක්ෂේ ගැන කතා කරා. සමහර වෙලාවට ඊළඟට එන මැතිවරණ ප්‍රකාශවලත් මේක පොරොන්දුවක් විදියට සටහන් වේ. නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ කියන එක මට පේනවා. මොකද මේ සඳහා බලයට පත් වෙන කෙනෙක් මේක නැති කරන්න සූදානම් වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වෙච්ච ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රම ධූරය ඇති කර එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලෙම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒගොල්ලන්ගේ සහයෝගය දෙනවා කියලා. එහෙමනම් මේක තමයි ස්වර්ණමය අවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක ජනාධිපති ධූරයේ ඉඳපු නිසා තමයි යුද්ධය අවසන් කරේ. ඔව් එතුමා හොඳ නායකත්වයක් දුන්නා. මම නම් කියන්නේ එතුමා පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍යවරයෙක් විදියට හිටියත් ඒ ටික කරයි. කෝටි 400ක් විතර වියදම් කළ මැතිවරණයක් තියලා ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ කරගෙන රජයේ දේපළ විශාල ප්‍රමාණයක් විනාශ කරගෙන දැන් දැනටම පේන්නේ දැනටම ජනාධිපතිවරණේ පටන් අරගෙන ආණ්ඩු මේ වෙනකොට ලක්ෂ 3000කට ප්‍රමාණයක් ලක්ෂ 30000කට ප්‍රමාණයක් මිලියන 3000ක ප්‍රමාණයක් දැන් වියදම් කරන රජයේ මුදල් නැත්නම් ජනතාවට වැඩ කරන්න දෙන මුදල් එක එක්කෙනාගේ ප්‍රතිරූප හදන්න පළාත් සභාව තියන්න අපි පිළිගන්නම්. 2017 අපි ගියම මුල් පළාත් සභාව දෙක නොතියෙන වගේ කීමේ අඩුපාඩුවක් වුණා නම් අපි පිළිගන්නම්. මොකද අලුත් ඡන්ද ක්‍රමයක් හදන්න අපි ඔක්කොම උත්සාහ කරා. ඒකේ කොටස් කාර්ය විදිහට අපි පිළිගන්නවා. හැබැයි ඊළඟට 2018 අපි කිව්වා ඒක සාර්ථක වෙන්නේ නැත්තම් තියන්න කියලා. අපි කිව්වේ නෑ මේ 2018 අග වෙනකොට අපි එමත් ඒක නාවා. මම ඔබතුමාට ඕනනම් සටහන් අරගෙන බලන්නත් පුළුවන්. ඒ සටහන් වෙලා ඇති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංවිධායකවරයා විදියට පළවෙනි නැත්තම් දෙවෙනි රැස්වීම මම සහභාගී වුණා ජනවාරි මාසෙ. මම කිව්වා වහාම පළාත් සභාව තියන්න කියලා. අග්‍රාමාත්‍යවරයාත් අපි එතනට ගෙන්න. ගිරියල්ල මේ එමත්තුමා සහ අපි අතර මේ ආගියුමන්ට් එක උද්ගියා මේ පළාත් සභාව සම්බන්ධ. අපි දිගටම කිව්වා පළාත් සභාව තියන්න කියලා. වැරදි විදියට කියන්නේපා අපි මේ ඊයේ පෙරේදායි ආවේ කියලා. හැබැයි දැන් එකක් තියෙනවා තව එකක්. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය කිව්වා ඔක්කොම එක සැරේට තියමු. ඔන්න දැන් ගිය මධ්‍යම කාර්ය සභාවේදී අපේ ඉන්න ඌව මහේමතුමා කිව්වා මගේ පළාත් සභාවත් විසිරුවන්න. ඒක තව කල් තියෙනවා. එහෙන් දැන් ඇයි බැරි තියන්නේ? දැන් ඕනනම් මේ පළාත් සභාවත් තියලා මේ ජනාධිපතිවරණයේ දෙකම තියන්න පුළුවන්. කල් දාන්න ඕනේ. ඡන්ද දෙක මැතිවරණ කොමසාරිස් කියනෝනේ තියන්න පුළුවන් කියලා. අනිත් එක තමයි මෙච්චර කල් මැතිවරණ කොමසාරිස්වරයාත් හරි විදියට කතා කරේ නැහනේ. එතුමා පහුගිය වෙලාවේ තමයි ජනාධිපතිතුමාට ගෙනල්ලා දුන්නා. ජනාධිපතිතුමාට මේකේ විමසීමක් කරන්න බලය තියෙනවා කියලා. එතකන් කිව්වේ නෑ එතුමා. දැන් එතුමා කියන්න ගත්තෙත් මේ මාස ගානකින්. අපි කියන්නේ අපි ජනවාරි මාසේ අපි ප්‍රබල විදියට කිව්වා. අපි පෙබරවාරි මාසේ කිව්වා. අපි මාර්තු මාසේ කිව්වා. මම මේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දෙම කියන්නේ මම මේ තනතුරේ ඉන්න නිසා මම කියන්නේ මම පක්ෂනායක හැම රැස්වීම වගේ කතා කරා. අඩුම ගානේ මාසිකට සැරයක්. ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි මේ හැම මාසෙම අඩුම ගානේ එක සැරයක් අපි පක්ෂනායක රැස්වීමදී මේ පිළිබඳව කතා කරා. රැස්වීම ගණනාවක් පට තිව්වා. මොකද ඔබතුමා දන්න පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමාට මේ බලය පැවරුණා. එතුමා එකෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ තමයි දැන් කතා මේ මැතිවරණ කොමසාරිස් කියන්නේ දැන් අග්‍රාමාත්‍යවරයාගේ බලයෙන් ඒක කිලිහිලා ජනාධිපතිතුමාට ඇවිල්ලා කියලා. UNP එකත් කියපු දේ තමයි පළාත් සභාව සැරින් සැරේ තියන්න බෑ කියලා. දැන් ඒකත් අරනේ අපේ ඉන්න මහැමති කැමති වෙච්ච වෙලාවේ විසිරුවන්න. ලංකාව එකසරේට මේ මැතිවරණේ තියන්න පුළුවන්. එතකොට මේ මැතිවරණේ මැතිවරණ කොමසාරිස් කියනවා ඒක තියන්න පුළුවන්. දෙසැම්බර් මාසේ ජනාධිපතිවරණේ තියන්න පුළුවන්. එතකොට ඉවරනේ.